පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු අමාත්‍යතුමාට ගරු අමාත්‍යතුමා මේ ගරු සභාවේදී පිළිගැනීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ දැනට තියෙන ඌනතාවයන් පිළිබඳව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය මේ සියල්ලම බැලුවොත් වාර්ෂිකව අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සහ විභාග පැවැත්වීම සිදු කිලීමේ කාල රාමුවක් සහ දැක්මක් අමාත්‍යංශයට නැති නිසා නේද මේ ඌනතා ඇති වෙන්නේ. ඇයි ඒ වැරද්ද 2015 වත් නිවැරදි කරගන්න අමාත්‍යංශ කටයුතු නොකරන්නේ? සියල්ල නිවැරදි කරලා තියෙනවා 2008 සිට ඒ වැරද්ද සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව ඒ සියල්ල නිවැරදි කළා කණ්ඩව වාර්ෂිකව විභාග පවත්වන්නටත් ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් බඳවා ගැනීම නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ අධ්‍යාපන අමාත්‍යවරයාට අභිමත පරිදිය කටයුත්ත කරන්නට බෑ. ගැසට් නිවේදනයක් පවා සකස් කිරීමෙන් පසු අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිසමට යවන්න ඕනේ. මං ගරු ඔබතුමාට සඳහන් කළා මේකේ කිසිම පුරප්පාඩුවක් ලැබෙන 2015 වර්ෂයේදී පවතින්නේ නැහැ. මොකද ඒ සියලුම පරණ ඇරියස් අපි නිවැරදි කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගුරු සේවයේ විදුහල්පති සේවයේ සියලුම උසස් වීම මේ දෙසැම්බර් 31 වෙනිදාට පෙර ලබා දෙන්නටත් ඒ අනුව හිමි වැටුප් ලබා දෙන්නටත් අලුත් ව්‍යවස්ථා සංශෝධන මගින් මේ දිනවල කඩිනම් ජංගම සේවාවක් පවත්වාගෙන යන බව ඔබතුමා දන්නවා ඇති කියලා මං හිතනවා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් විද්‍යාපීඨ මේ රටේ ස්ථාපනය වෙලා අවුරුදු 20කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල දිගින් දිගටම ක්‍රියාත්මක වුණේ ගුරු ශිෂ්‍යන්ට අවුරුදු දෙකක පුහුණුවත් තුන්වෙනි අවුරුද්ද ප්‍රායෝගික පුහුණුවත් එක්ක ජාතික ශික්ෂණ වේදි ඩිප්ලෝමාව. දැන් මෙය අධ්‍යාපන වේදි උපාධියක් හෝ ඒහා සමාන උපාධියක් දක්වා වර්ධනය කිරීම පිළිබඳ කතාව ඇතිවෙනව නැතිවෙනව. මේ පූර්ණ කාලීන උපාධියක් බවට පත් කිරීමේ කටයුත්ත සිද්ධ කරන්නේ කවදාද කුමන ආකාරයෙන්ද? නැති වෙන්නේ පෙර කාලවල මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂයේදී පැහැදිලිව කීවා ඓතිහාසික අසාධාරණයක් කවුරු හරි මේ විද්‍යාපීඨ ආරම්භ කරපු අය කරලා තියෙනවා. මක්නිසාද යත් ඉසෙට් කෝලින් තමයි විද්‍යාපීඨයට තෝරගන්නේ. එතකොට ඉසෙට් කෝලින් සමහර දරුවෝ විශ්වවිද්‍යාලයේ අත්හැරලා විද්‍යාපීඨයට ඇතුල් වෙනවා. මොකද අවශ්‍යම ගුරු රැකියාව ලැබෙන නිසා. එතකොට ඒ කාලෙම උපාධියක් දෙන්න තිබුණා. ඒක දුන්නේ නැහැ. දැන් ඉසෙට් කෝලින් විශ්වවිද්‍යාලයට අවුරුදු 4 ගියාම අවුරුදු 4 අවසානයේදී ඒ දරුවන්ට උපාධියක් දෙනවා. අපි ප්‍රායෝගික පුහුණුවකුත් දීලා අවුරුදු 3න් ඩිප්ලෝමාවක් දෙනවා. ඒක සාධාරණ නැති නිසා මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ හා ජාතික අධ්‍යාපන කොමිසමත් අදාළ ශාස්ත්‍රීය සභාවත් පටන් අරන් මේ අවුරුද්දේ ඉඳන් විද්‍යාපීඨවලට බඳව ගන්න සියලුම දරුවෝ උපාධිධාරීන් ලෙස අවුරුදු 4ක පාඨමාලාව බවට පත් කළා තිබෙන බව බොහොම සතුටින් සඳහන් කරන්නට කැමති වෙනවා. ගරු නියෝජක කතානායකතුමනි තුන්වෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමා ගුරු අධ්‍යාපනඥ සේවය ශ්‍රී ලංකා ගුරු සේවය විදුහල්පති සේවය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ගැන කතා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ගුරු උපදේශක සේවයක් ඇති කිරීම ගැන අමාත්‍යංශයේ පැහැදිලි නිර්වුල් ස්ථාවරයක් තියෙනවද පළවෙනි එක? දෙවෙනි එක අර ඔබතුමා පළවෙනි උත්තරේදී කියපු විදිහට දැන් ඔය සේවාවන් වල ස්ථිර තත්ත්වය ඇති කරනකොට මොකද සමහර අය වැඩ බලන්න පත් කරලා තියෙනවා විවිධ හේතු මත සමහරවිට දේශපාලන උමනාකම් මේ සියල්ල නැති වෙනවත් එක්කම මේ අයට අසාධාරණයක් නොවන විදියට අදාළ කලින් වැටුප්පල එරියස් ගෙවීම සිදු වෙනවද කියන එක. දැන් ගුරු උපදේශක සේවය කියන්නේ ගුරුවරු අතරින් යම්කිසි පිරිසක් ගුරුවරුන්ට ඉගැන්වීමේ කටයුතු සඳහා උපදෙස් ලබා දීමට පත් කරලා තිබෙනවා දීර්ඝ කාලයක් තිස්සේ පටන්. එතකොට ඒ අයට බොහෝ වෙලාවට කිව්වේ ඒ ගුරු උපදේශක සේවය කරන්නට අකමැති නම් අර වැටුපමයි තිබුණේ ආපසු පාසලට යන්න කියලා. ඒක සාධාරණ නැති නිසා අපි ඉල්ලා සිටියා වෙනම ගුරු උපදේශක සේවාවක්. එතකොට ගුරු සේවයේ තියෙනවා, විදුහල්පති සේවයේ තියෙනවා, ගුරු අධ්‍යාපනඥ සේවයේ තියෙනවා, ගුරු උපදේශක සේවයක් තියෙනවා කියලා සේවා ව්‍යවස්ථාවක් අලුතෙන් හදන්න කියලා. ඒ අනුව බොහොම අමාරුයි. දීර්ඝ
අරගලයක් හා මැදිහත්වීමක් කරලා දැන් ප්‍රථම වතාවට පිළි අරන් තියෙනවා ගුරු අධ්‍යාපනඥ සේවාවක්. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාව සකස් කළා. එයත් රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කළා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා, මම උත්සාහ දරනවා. ඔව් ඔව්, ගුරු උපදේශක සේවය මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදාට ප්‍රථම මේ ඒ සියලුම ගුරු උපදේශකවරු කැඳවලා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වගේ තැනකට ඔබතුමාටත් එන්න කියලා ඒ ටික සාකච්ඡා කරන්න බොහොම ස්තුතියි.